ආයි බෝවන් මෙන්න දැන් ලැබුණු තවත් උුසුම්පුවතාක්. ඊයේ මහනුවර දිස්ත්‍රීකේ කොවි ප්‍රතිශක්ති කරන එන්නත් කරන වැඩසනහන ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වූ පසුව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදමින් ජනමාධිය කෙහෙලිය රමුක් වැල්ලම හතා පවසන්නේ. ස්පොට්නිික් එන්නතේ දෙවනි මාත්‍රාවෙන්ම, ඉතාමත් ඉහළ ප්‍රතිශක්ති කරණයක් ලැබෙන නිසා එහි දෙවන මාත්‍රාව ලබාදීමට අවශ්‍යද නැද්දයන්න පිළිබඳ සෑකච්ඡාවක් පැවැත්වෙමින් නැති බවයි. එහිත් දෙවන මාත්‍රාව සම්බන්ධයෙන් මේ වනකොට සෑකච්ඡාවේ මින් පවතිනවා. මහාචාර නීලිකා ඒ වගේම මේ සම්බන්ධ තාක්ෂණික කමිටුව මේ දෙවනිය එක අවශ්‍යද කියන එකත් මේ වෙන කොට සෑකච්ඡාවේ මින් යනවා. මොකද මේ පලවෙෙනියකෙන්ම ප්‍රතිශක්ති කරණන ඉතාමත්ම ඉහළ මට්ටමක තිබෙන බවයි සඳහන් වෙන්නේ. මට තිබෙන ආරංචය අනුව ඉස්පොන්්ඩික් එක මාසහයක් යනකල් වලංගු බවක් තියෙනවාහි කියනෙ එකයි. මම හරියටම දන්නෙ නෑ. මගේ ආරංචයේ හැටියට ඉතින් මේ ඔක්කොම ඉතාමත් සංකීරණ තත්ත්ව එක තියෙන්න්නේ. මේක බොහොමලේසියෙන් දිගහැරණ දෙයක් නෙවෙයි. යනුවෙන් ඔහු කියා සිටියා. වර්ග දෙකකින් පළමුහා දෙවන මාත්‍රා නිපදවා ඇති සතිතුනක් මස්තුනත් අතරකාලයක් තුළ මාත්‍රා දෙවර්ගේම ලබාදීමට නිර්දේශ කර ඇති ස්පොඩ්නිෙක් පහ එන්නත නිෂ්පාධනය කළ රුසියාන විද්‍යාඥන් මේ බව තවම දැනුවත් කර නැත. උණුසම්පුවත් ලදසනින් දැන ගැනීමට අපේපුුවත් YouTube චැනල් එක ඔබ දැනටමත් සබස්ක්‍රයිබ් කළ නැත් නම් දැන්ම සබස්කරයිබ් කරන්න.